සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම ශ්‍රී ගේම් YouTube channel එකට. හරි. ඔයාලට මම කලින් වීඩියෝ එකෙන් ගෙනාවා Shutterstock website එකේ account එකක් හදාගෙන ඒකට ඔයාගේ photos upload කරලා කොහොමද e-money income එකක් ඔයාගේ අතට ගන්න කියලා. ඒ වීඩියෝ එක බලලා නැත්තම් description එකේ ඒ වීඩියෝ එකේ link එක තියෙනවා. ගිහින් එක බලන්න. හරි. ඉතින් ඔන්න ශ්‍රී ගේම් මම කිව්වා වගේම Shutterstock website එකේ ඔයා දාන photos bias ලට උඩටම පේන විදියට ඔයාට යූස් කරන්න පුළුවන් ටිප්ස් ටිකක් මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙනවා. හරි. අපි යමු වීඩියෝ එකට. හරි. මුලින්ම අපි අපේ account එකට log වෙලා ඉමු. හරි. මේ තියෙන්නේ අපිට අපේ account එකේ අපිට පෙන්වන dashboard එක. හරි එනවා. මෙන්න ඔයාලට මම ගෙන පළවෙනි ටිප්ස් එක. ඒක තමයි ඔයාලගේ profile photo එක. හරි අපි බලමු මුලින්ම මෙතන account එකට ගිහින් account එකේ public profile වලින් ඔයාගේ profile එකට යනවා profile එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති අපි මෙතන කලින් දාගත්ත information ටික ඒ විදිහටම තියෙනවා ඒ වගේම තමයි මේ profile photo එක බය කෙනෙක් මොකක් හරි photo එකක් buy කරන්න ආවහම එයා photo එක click කරලා ඊට පස්සේ බලන්නේ මේ photo එක දාලා තියෙන්නේ කවුද මොන වගේ පුද්ගලයෙක්ද කියලා හරි එයා එහෙනම් අපෙන් බලාපොරොත්තු වෙනවා මෙයා ෆොටෝග්‍රාෆර් පැත්තෙන් ඒ වගේම ෆොටෝස් පැත්තෙන් මොකක් හරි ඉම්ප්‍රූව් එකක් තියෙන මිනිස්සෙක් කියලා. ඉතින් එහෙනම් බයගේ මයින්ඩ් එකේ ඒ වගේ දෙයක් හැදෙන්න නම් අපේ ප්‍රොෆයිල් එකේ ප්‍රොෆයිල් ෆොටෝ එක හොඳ ප්‍රොෆෙෂනල් ප්‍රොෆයිල් ෆොටෝ එකක් වෙන්න ඕනේ. හරි එහෙනම් අපි ප්‍රොෆයිල් ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. මුලින්ම මෙතන මේ ප්‍රොෆයිල් පික්චර් කියන තැන මේ අප්ලෝඩ් කියන එක ක්ලික් කරාම ඔයාට ඔයාගේ ප්‍රොෆයිල් ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේක මගේ ප්‍රොෆයිල් ෆොටෝ එක විදියට දා ගන්නවා මතක තියාගන්න ප්‍රොෆයිල් ෆොටෝ එක දාති හොඳ ප්‍රොෆෙෂනල් සාමාන්‍යයෙන් ඇහැට ගැටෙන්න හොඳ ප්‍රොෆයිල් ෆොටෝ එකක් දා ගන්න මතක තියාගන්න ඒ වගේම තමයි ඔයා මෙතන ඔයාගේ ප්‍රොෆයිල් එකේ ইনফরমේෂන් වල ෆිල් කරගත්තේ නැති තව ইনফরমේෂන් එයාට දෙන්න තියෙනවා නම් අන්න ඒ ইনফরমේෂන් ටිකක් දා ගන්න තව මෙතන පල්ලෙහාට එද්දි මෙතන තියෙනවා सोशल मीडिया කියලා කැටගරි එක. මෙන්න මේ सोशल मीडिया लिंक ටික අනිවාර්යෙන් ඔයා දාගෙන තිබ්බොත් Facebook account එකක්, Instagram account එකක්, LinkedIn account එකක්, Twitter account එකක් හදාගෙන ඔයාගේ photos ටික marketing කරන්න පුළුවන්. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම ඒ account වල link ටික මෙතන දාගෙන තියාගත්තොත් ඔයාගේ photos වලට bias ලගින් එන traffic ටික වැඩි කරගන්න පුළුවන් කියලා මම අනිවාර්යෙන් කියනවා. හරි. අපි යමු දෙවනි tips එකට. देवन टिप्स एक तमाय कीवर्ड टिप्स एक मूलिन में माँग वाला टक किया देना कीवर्ड्स टिक हरी ये टक ऐड कर गाने को हम दे किया ल अबे में तो नहीं याना फोटो एक आप अपलोड करना में तो नजी मामा में ने फोटो एक आदर अपलोड करना हरी इड बात से में टू सबमिट किए ने तंडो आगे फोटो एक बैठूना फोटो एक बैठना ड बात से वह कर्सर के में फोटो एक उड़ट गिनी चाहमा में तो ना फोटो है तुले टिक्के का दागा ටික් එක දාගත්තයින් පස්සේ ඔයාට මෙන්න මේ වගේ ইনফরমේෂන් ටිකක් දෙන්න එනවා. එතන තමයි ඔයාට කීවර්ඩ් ටික දෙන්න එන්නේ. කීවර්ඩ් 50ක් අපිට මෙතන දාන්න පුළුවන්. මම ඔයාලට කලින් කිව්වා වගේම මෙතනදී අපිට මෙයා මේ සජෙස්ට් කරලා දෙනවා කීවර්ඩ් ටික. මෙතන ඇත්තටම කීවර්ඩ් 50ක් නැහැනේ. මෙතනද අපිට කීවර්ඩ් ගන්න පුළුවන් හොඳ ටූල් එකක් මේ Shutterstock website එකේම තියෙනවා. ඒ තමයි කීවර්ඩ් ටූල් එක. මෙන්න මෙතන තියෙන. මේ කීවර්ඩ් ටූල් එක ක්ලික් කරපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ फोटोस टिकाक एक मैं कीवर्ड टिकाक सजेस्ट करना मूलीन में मितन ने ना फोटोस टिका ओयार अपलोड कर वो फोटो एक टे समान फोटोस टिका मूलीन में या मितनी ये फोटो एक टे गोड़ा क्लांगिंग याना फोटोस टिकाक सिलेक्ट कर गाना हर ये भी सिलेक्ट कर गामो मम्मी ने मेरे वाके फोटोस टिकाक सिलेक्ट कर गाता हम ओयार पे इन्ना ना मितनी most relevant කියලා keyword ටිකක් එයා suggest කරලා දෙනවා. හරි. ඔයාට පුළුවන් කෙලින්ම මේ keyword ටික ඔක්කොම add කරගන්න. හරි. අපි ඒ ටික add කරගමු. මේ keyword එක උඩ click කරපු ගමන් ඒ keyword එක add වෙනවා. හරි. ඊට පස්සේ මෙතන more option වලින් ඔයාට පෙන්නනවා ඔයාට මේ පෙන්නපු keyword ටිකට අමතරව තවත් keyword ටිකක්. ඉතින් එතනිනුත් ඔයාට ගැළපෙන keyword ටිකක් ඔයාට දාගන්න පුළුවන්. හරි මෙන්න මේ විදියට මේ Shutterstock එකේ තියෙන keyword tool එක use කරලා ඔයාට පුළුවන් ඔයාගේ photo එකට අදාළව වැඩි keyword ප්‍රමාණයක් select කරගන්න.
හරි ඊට පස්සේ මම මේ keyword ටික මෙතනින් attach කරනවා. හරි ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ keyword ටික මෙතනට වැටිලා තියෙනවා. මම මෙතන keyword 33 දාගත්තේ. නමුත් ඔයාලට මම කලින් වීඩියෝ එකේදී කිව්වා මෙතනට keyword 50ම අනිවාර්යෙන් දාන්න. keyword 50ම දාපු තරමට ඔයාගේ ෆොටෝ එක උඩට එන්න තියෙන ඉඩකඩ වැඩි. හරි. ඕක තමයි එක keyword tool එක. හරි එහෙනම්. අද මම ඔයාලට keyword ටිකක් හොයාගන්න පුළුවන් තව වෙබ්සයිට් එකක් කියලා දෙනවා. ඒ වෙබ්සයිට් එක තමයි my keyword කියන වෙබ්සයිට් එක. හරි. අපි Google එකට ගිහින් Google එකේ search කරනවා my keyword. හරි. මේ තියෙන්නේ my keyword වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක. ඔයාලට පේනවා මේ ඉන්ටර්ෆේස් එකේ මෙතන තියෙනවා enter your search words කියලා. ඔයා මෙතනට enter කරගන්න ඕනේ ඔයාගේ ෆොටෝ එකේ description එකක් වගේ නැත්නම් ඔයා මෙහෙම හිතන්නකෝ ඔයා දානවා ගඟක ෆොටෝ එකක්. එහෙනම් ඔයා මෙතනට river කියලා ගන්න. හරි. මම මගේ ෆොටෝ එකේ තියෙන දේවල් විස්තර වෙන විදියට මෙතන දැන් ඒක type කරගන්නවා. මේ තියෙන්නේ මම type කරගත්තු එක. green trees with sky near the lake. මෙතන මේක ටයිප් කරගෙන මෙතන find keyword කියන එක ක්ලික් කරාම ඔයාට මෙන්න මේ විදියට keyword සෑහෙන ප්‍රමාණයක් එනවා. අනේ keyword ටික අතරිනුත් ඔයාට යා select කරලා දෙනවා එතනිනුත් තියෙන හොඳම keyword 50. ඉතින් මේ තියෙන ඒ keyword 50 ඔයාට පුළුවන් මෙතන තියෙන මේ keyword 50 හොඳට කියවලා ඊට පස්සේ ඒකෙන් ඔයාගේ ෆොටෝ එකට ගැලපෙන්නේ නැති keywords අයින් කරගෙන ඊට පස්සේ මෙතන තවත් තියෙනවා නම් ඔයාගේ ෆොටෝ එකට ගැලපෙන keywords අන්න ඒ keywords ඇඩ් කරගෙන යන්න. ඉතින් ඊට පස්සේ ඔයා මෙතන export selected keywords කියන එක ක්ලික් කරාම ඔයාව ගේනවා මෙන්න මේ interface එකට. ඉතින් ඔයාට මෙතනින් පුළුවන් ඔයාට මේ දුන්න keyword ටික එක්ක මේ විදියට එහෙම නැත්නම් මේ copy to clipboard කියන තැනින් copy කරගන්න. හරි. එහෙම copy කරගෙන අපි එනවා අපේ ෆොටෝ එක අප්ලෝඩ් කරන දැන්න. ඔයයි කොපි කරගත්තු කීවර්ඩ් ටික මෙතනින් ඔයාට පේස්ට් කරන්න පුළුවන්. හරි. අන්න එහෙම තමයි ඔයා my keyword කියන වෙබ්සයිට් එකට ගිහින් කීවර්ඩ් ටිකක් හොයාගෙන ඒ කීවර්ඩ් ටික මෙතනට ඇඩ් කරගන්න. හරි. ඊට පස්සේ තවත් ටිප්ස් එකක් තමයි මෙන්න මේ කැටගරි 1 කියන එක. මෙතන මම ගත්ත ෆොටෝ එකට අනුව මෙතනද මම කැටගරි 1 එක යොදාගන්නේ. මේකේ අපිට සාමාන්‍යයෙන් මුලින්ම පේන දේ මුලින්ම පේන කැටගරි එක තමයි අපි මෙතනදී සිලෙක්ට් කරගන්නේ. හරි මෙතනද මම නේචර් දා ගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා කැටගරි 2 ඔප්ෂනල් කියලා. හරි මෙතනදී ඔයා කැටගරි 1 එකේ දාගත්ත කැටගරි එකට අමතරව ඔයා දාපු ෆොටෝ එක තවත් කැටගරි එකකට අයිති වෙන්න පුළුවන් නම් ඒ කැටගරි එක ඔයාට මෙතනදී සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. හරි එහෙනම් ඔයාට ඔය මම කියපු ටිප්ස් ටික අදාළ කරගෙන ඒ වගේම ඔයාගේ ෆොටෝස් උඩටම ඇබිත් ඒවා ඔයාගේ බයස් ලට උඩටම පෙන්වන විදියට මේ ටිප්ස් ටික යූස් කරලා ඔයාගේ ෆොටෝස් වල වැඩිපුර සෙල් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි එනම් ඔන්න මම ඔද ඔයාට කිව්වා වගේම ටිප්ස් ටිකක් කියලා දුන්නා. ඔයාට ඒ වැඩි තියෙන්නේ ඒ ටිප්ස් ටික යූස් කරලා Shutter Stock වෙබ්සයිට් එකේ හොඳ ඉන්කම් එකක් හොයාගන්න ඔයාට පුළුවන්. මේ වෙනකොටත් ඔයාට Shutterstock account එකක් හදාගෙන නැත්නම් මම කලින් කරපු වීඩියෝ එකේ account එක හදන විදිය මුල ඉඳන් අගට යනකම් තියෙනවා. ඒ වීඩියෝ link එක description එකෙත් දානවා. ඔයා මුලින්ම ගිහින් ඒ වීඩියෝ එක බලලා එන්න. ඔන්න එනම් ශ්‍රීගේ මං Shutterstock website එකෙන් ඔයාට හොඳ income එකක් ගන්න පුළුවන් දේවල් ටික කියලා දුන්නා. ඉතින් ඔයාට තවත් ගැටලු තියෙනවා නම් පහලින් comment එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මේ වගේ හොඳ e-money income එකක් ගන්න පුළුවන් e-money methods මම ඉස්සරහටත් ඔයාලට අරගෙන එනවා. ඉතින් ඒ වීඩියෝත් බලන්න දිගටම ශ්‍රීගේ මාත් එක්ක එකතු වෙලා මේ ගේම ගහන්න එන්න. ඉතින් එහෙනම් ශ්‍රීගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. අදට වීඩියෝ එකෙන් කරනවා අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔබට ජය.